අයිබෝන් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මධ්‍යම අධිවේගය දඹුල්ලටම දික් කරන්න අගමැති සූදානම්. කොරෝනා මරණ ලැයිස්තුවට ඊයේත් 6ක් එක්වෙද්දී රෝගී පොකුරට 618ක් එක්වෙයි. කඩුවෙල මෙහෙයුමෙන් කෝටි 5කුත් එක්ක පාතාලේ 3ක් පොලිස් දැලේ. උත්සව සමයේදී ලොක්ඩවුන් අවශ්‍යයි PHIලා කියද්දී රටටම ලොක්ඩවුන් ඕන නෑ හමුදාපති කියයි. කැබ් රථයක් පෙරළී අතුරුදන් වූ එකම පවුලේ 3 දෙනාම ජීවිතක්ෂයට. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මධ්‍යම අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දිගු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රන්බිම ඉඩම් ඔප්පු 10 ලක්ෂයක් දිවයින පුරා බෙදා දීමේ ජාතික වැඩසටහනේ වයඹ පළාත් ඔප්පු ප්‍රධානයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රන්බිම ඔප්පු 10 ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ ඔප්පු 400ක් බෙදා දීමට අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් කටයුතු කරනවා. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. හැම ප්‍රශ්නයක් පිළිබඳව සොයා බලලාද ගමට ගිහිල්ලා ගමේ ප්‍රශ්න අඳුරගෙන කටයුතු කරන්න පියවරවන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉඩම් නැති ජනතාවට තෝරගෙන ඉඩම් ලබා දීමේ කටයුතු ඉටු කරන්න. කුරුණෑගලට ඇවිල්ලා නුවරට යන අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා දික් කිරීම අපි ඇමතුමා ඉල්ලීමක් කරනවා. ඉතින් අපි ඒක අනිවාර්යෙන්ම ඉටු කරලා දෙනවා කියන එක අපි තමුන්වහන්සේලාට මතක් කරන්න ඕනේ. මද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් 3 දෙනෙකු කඩුවෙල ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ළඟ තිබී රුපියල් කෝටි 6කට වැඩි මුදලක්ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඊයේ සන්ධ්‍යා කාලයේදී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා. මාළඹේ කඩුවෙල වැලිවිට ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැටලීමෙන් අනතුරුව පුද්ගලයින් 2 දෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මවුන් බාරේ තිබී හෙරොයින් ග්‍රෑම් 300ක ප්‍රමාණයක් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවන්ගෙන් එක්කයි කඩුවෙල හේවාගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, අනෙක් තැනැත්තා උතුරු තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තැනැත්තෙක්, ඒ වගේම 38 හැවිරිදි කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්. මෙම අත්අඩංගුවටගත් පුද්ගලයින්ගෙන් අවුරුදු 29ක් වයස ඇති කඩුවෙල හේවාගම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ බාරේ තිබී රුපියල් 5,90,00,000ක මුදලක් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය මගින් සොයාගෙන තිබෙනවා. කර ඇති විමර්ශන අනුව සතියක කාලයක් තුර හෙරොයින් ජාවානම් කිරීමෙන් ලබාගත් මුදලක් බවටයි මේ මුදල වාර්තා වෙන්නේ. මෑත කාලයේදී හෙරොයින් වැටලීමක, එහෙම නැත්නම් මද්‍රව්‍ය වැටලීමකදී පුද්ගලික බාරේ පුද්ගලිකව තබාගෙන තිබූ විශාලතම මුදල් ප්‍රමාණය මේ බවටයි සැලකෙන්නේ. අද දිනේදී මේ සැකකරුවන් කඩුවෙල මහේත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීම නියමිතව තිබෙනවා. විෂ මද්‍රව්‍ය අන්තරාදායක ඖෂධ පිළිබඳ පනත යටතේ. අද උදෑසන වන විට COVID-19 ආසාදිතයින් 618 දෙනෙකු මෙරටින් අලුතින් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. COVID-19 ආසාදිතව සිටි 6 දෙනෙකු ඊයේ දිනේ මිය යාමත් සමග COVID මරණ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ හඳුනාගත් COVID-19 ආසාදිතයන් 618 දෙනාම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 241ක්. වැලිකඩ බන්ධනාගාරයෙන් 31 දෙනෙකු, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 30 දෙනෙකු, කොම්පඤ්ඤ වීදියෙන් 28 දෙනෙකු, වැල්ලවත්තෙන් 27 දෙනෙකු සහ මට්ටක්කුලියෙන් පුද්ගලයන් 23 දෙනෙකු ඊට ඇතුළත්. මරදාන ප්‍රදේශයෙන් පුද්ගලයන් 17 දෙනෙකු, බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් 16 දෙනෙකු සහ කොළඹ තවත් ප්‍රදේශ 23කින් ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 120ක් සහ ගම්පා දිස්ත්‍රික්කයෙන් 99 දෙනෙකු හඳුනාගැනුණා. මහර බන්ධනාගාරයෙන් 44 දෙනෙකු සහ වෙයන්ගොඩින් 29 දෙනෙකු ගම්පහින් හඳුනාගත් ආසාදිතයන් අතර වනවා. ගම්පහ, ගනේමුල්ල, කලගෙඩිහේන, මිනුවන්ගොඩ, පස්යාල සහ වත්තේකම ප්‍රදේශවලින් ආසාදිතයන් 2 දෙනා බැගින් හඳුනාගෙන තිබෙනවා.
කොරනා වෛරස වැළඳීමෙන් මරණ හයක් ඊයේ දිනේ වාර්තා වීමත් සමග කොවිඩ් මරණ සංඛ්‍යාව 171ක් දක්වා හිල ගියා. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39 ක කාන්තාවක් ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වුණා. වීරගුල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ පසුගිය 18 වෙනිදා මිය ගොස් තිබෙනවා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 77 ක පිරිමි පුද්ගලයෙකු පසුගිය 17 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 76 ක පිරිමි පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පසුගිය 17 වෙනිදායි. කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැවිරිදි කාන්තාවක පසුගිය 18 වෙනිදා නිවසේදී මිය ගොස් තිබෙනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි කාන්තාවක පසුගිය 18 වෙනිදා නිවසේදී මිය ගොස් ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන්ගේ මරණ අනුපාතයක් ලෙස 149.36ක්, වයස අවුරුදු 61ත් 70ත් අතර මරණ ප්‍රතිශතය 19.62ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සංකීර්ණයේ ආශ්‍රිත කොරෝනා පුකුරේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 32,994ක්. ඉන් 24,144 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 36,677ක්. 8,944 දෙනෙකු රෝහල් වල වැඩිදුරටත් ප්‍රතිකාර ලැබනවා. 27,552 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර කටාර් සිට ශ්‍රී ලංකාවෙන් 31 දෙනෙකු, ජපානයේ සිට 83 දෙනෙකු, එක්සත් අරාබි එමිරාජයේ සිට 59 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරනු අතර එම මධ්‍යස්ථානවල සිටින සම්පූර්ණ සංඛ්‍යාව 7,316ක්. ඊයේ දිනේදී මෙරට PCR පරීක්ෂණ 15,961ක් සිදු කර තිබෙනවා. වවුනියාවේ පැවති නීතිපති දෙපාර්තමේන්තු නිවාඩු නිකේතනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ නීතිඥවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට පසුගියදා වාර්තා වුණා. ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස් හා රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කෙරුණා. බේරුවල හා අක්කරමලයේ ප්‍රදේශවල ආමුල සිදු කළ PCR පරීක්ෂණවලදී 61 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් බවට හඳුනාගත් බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහබාහු මහතා ප්‍රකාශ කළා. ඔවුන් සියලු දෙනා අලුත්ගම දර්ගා නගරයේ පිහිටුවා ඇති විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. බෙන්තර තුන්දුව ග්‍රාමසේ අවසමේ 41 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව තුන්දුව මහජන සෞඛ්‍ය පරීක්ෂක YPRS ලක්මාල් මහතා ප්‍රකාශ කරනවා. මීට පෙර හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයන් 360 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමේදී එම පිරිස හඳුනාගෙන තිබෙනවා. මල්ලාවේ වවුනිකුලම් වැවට පෙරළුණු කැබ් රථයේ ගමන් කළ පියෙකු සහ දේනියන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරෙන් මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි පියෙකු සහ දේනියන් දෙදෙනෙකුයි. එම දේනියන් අවුරුදු 3 සහ අවුරුදු 8 වයසේ පසුවන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමග කැබ් රථය ලිස්සා ගොස් වැවට පෙරළී තිබෙනවා. ඊයේ පස්වරුවේ අනතුර සිදුව ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. කැබ් රථයේ ගමන්ගත් 13 හැවිරිදි පිරිමි දරුවෙකු දිවි බේරාගෙන තිබෙනවා. මල්ලාවි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. වසර 397කට පසු ඉතා විරල ග්‍රහ සංයෝගයක් හෙට දින රාත්‍රියේ සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. 1623 ජූලි 15 පසුව නැවතත් ඉතාම විරල ග්‍රහසු සංයෝගයක් දෙසැම්බර් මාසයේ 21 රාත්‍රී සිදුවෙනවා. මෙය බොහෝ දෙනා නත්තල්තරුව වශයෙනුත් හඳුන්වනවා. ඒට හේතුව සෙනසුරු සහ බ්‍රහස්පති කියන මේ යෝධ ග්‍රහයින් දෙදෙනා ඉතාම ලං වෙනවා. ඒ ලං වුණා පහම එකතරුවක් වගේ පේනටත් ඉඩ තිබෙනවා. එම නිසා විරලයි. දැන් මේ සිදුවීම දෙසැම්බර් 21 තමයි හොඳටම තියෙන්නේ. ඊට අමතරව මේ දිනවල සිට දිගටම බැලීමේ හැකියාව තිබෙනවා. එකම අවාසිය තියෙන්නේ මේ ග්‍රහයන් ඉක්මනින් සූර්යයා බැස ගියාට පසු බැස යාම නිසා සිතිදියට ආසන්න වුණාම නැරඹීමට අපහසු වෙනවා. ඒ නිසා වඩා හොඳ ඉරු බැස ගිය මොහොතේ සිටම වගේ අහස පැහැදිලි නම් නැරඹීම ආරම්භ කරන එකයි. උස් ස්ථානයකට යාමත් ඉතාම හොඳයි මෙවැනි අවස්ථාවකදී. එළමෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට හෝ ප්‍රදේශ වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් අවශ්‍යතාවයක් පැන නැගී නැති බව යුද හමුදාපති ලොතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මේ අවස්ථාවේදී බොහෝ අයවලුන්ගේ ප්‍රශ්නයක් තිබෙන්නේ එළඹෙන නත්තල් සමය එවැගේම වර්ෂයේ අවසාන කාල පරිච්ඡේදයේදී දීර්ඝ නිමාඩුවක් ලැබෙන හින්දා මේ කාල සීමාවේදී රට තුල සීමාවන් පනවනවද දෙකලාවන් කරනවද නිරෝධායන ඇඳිරි නීතිය යොදවනවද යන්න මේ අපි කතා කරන මොහොත දක්වා නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමටවත් සංචාරන සීමා පැනවීමටත් බලාපොරොත්තුවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි සතියෙදිත් නත්තල් සමරද්දිත් ඉතාමත් අඩු සංඛ්‍යාවන් සමග සැමරීමට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ බස්නාහිර පළාතෙන් පිටතට යාම අවමව තිබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරුව තුන්දුව නැගිනහිර සහ තුන්දුව බටහිර යන ප්‍රදේශ මේ වන විට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. එම ප්‍රදේශවලට ඇතුළුවීම හා පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. මේ අතර උත්සව සමයේ ජනතාව එක්රැස් වන ප්‍රදේශවලට පැමිණෙන සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා. එසේ ක්‍රියා නොකළහොත් ඉදිරි කාලයේ අවදානම් විය හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම ඉල්ලනවා රජය ඇතුළු බලධාරීන්ගෙන් මේ නත්තල් උත්සව සමය අවසානයත් එක්කම රටේ ඉතාමත්ම අවාසනාවන්ත විදිහට COVID-19 වසංගතය පැතිර ගිහිල්ලා දැඩි ව්‍යසනකාරයක් තත්ත්වයක් ඇතිවීමේ පෙරනිමිති මේ වෙද්දි පහළ වෙමින් තියෙනවා. බස්නාහිර පළාත ඇතුළු අපි හඳුනාගත් අවදානම් ප්‍රදේශ වලින් පිටතට ගමන් කිරීමේදී දැඩි සීමා පැනවීම සඳහා කටයුතු කරන්න, එහෙම නැති වුණොත් ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට අපිට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක අපි අවධාරණය කරනවා. ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණු ආසන බලමණ්ඩල රැස්වීම් පොළොන්නරුව සහ තංගල්ල ප්‍රදේශවලදී පැවැත්වුණා. ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණේ මින්නේරිය ආසන බලමණ්ඩල හමුව බකමුණ නගරයේදී පැවැත්වුණා. එම පෙරමුණ පිහිටුවා වසර 4ක් සපිරීම වෙනුවෙන් පක්ෂ වටා ඒකරාශී විසිටින ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරණල මහතුරුන් ඇතුළු මහජන නියෝජිතයන් එම අවස්ථාවට සහභාගී වී සිටියා. අපිට මතකයි අපි මැතිවරණවල ඇවිල්ලා ගමින් ගමට කිව්වේ අපිට මේ රට දියුණු කරන්න නම් මේ රටේ අපිට ජීවත් වෙන්න නම් ජාතික ආරක්ෂාව තමයි ප්‍රධානම. අතිගරු ජනාධිපතිතුමා පත් වෙන මේ රටේ ජාතික ආරක්ෂාව ඇති කරන්න බුන්දියන්සේ ශක්තිමත් කරනවා. සියලු හමුදාවන් පොලිසිය ඇතුළු විධිමත් කරලා තියෙනවද මේ රටේ මන්ත්‍රණවීය උවදුර මේ රටෙන් අතුගාලා දාන්න තත්ත්වයට අද පත් කරලා තියෙන්නේ. අද පාතාලේ සම්පූර්ණ අතුගාලා දාන්න අධිකරු ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීම අගනුකුල පැලැස්සේදී පැවැතුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සහ උපුල් ගලප්පත්ති අජිත් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එම අවස්ථාවට සහභාගී වුණා. අපේ අමාත්‍යාංශයෙන් අපිට පුළුවන් වඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකව ශක්තිමත් කරන්න. තරුණ අමාත්‍යාංශයේ විදියට අපි විශේෂයෙන්ම ඒ ව්‍යාපාරිකව පුහුණු කරන්න වගේම උන්ට අවශ්‍ය ණය ලබා දෙන්න සහ වෙළඳපොළ සපයන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි හම්බන්තොට වරාය කේන්ද්‍රගෙන රැකී රක්ෂා බොහොමයක් නිෂ්පාදනය වෙන්නේ. දෙවැද්ද ටයර් කම්මලක් කියන එක දෙවෙනි අදියරක් වෙනවා. රැකියා 3-4000 කින් බිලි වෙනවා. සිමෙන්ති කම්මල තව මාස දෙකක් ඇතුළත විරුද්ධ කරන බලාපොරොත්තු වෙනවා. ගුවන්තුරුපුල කේන්ද්‍රකරේ කර්මාන්ත පුරයක් අපි හදලා තියෙනවා. ඒ කර්මාන්ත දැන් පටන් ගන්න අපි ආරම්භ කළා දින ජනවාරි පෙබරවාරි වෙනකම්. ඒ වැඩපිළිවෙල අපි යනකොට මේ දිස්ත්‍රික්කයේ වගේම ලංකාවේම තරුණ පරම්පර රැකී රක්ෂා මේ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. අපි අමාත්‍යාංශයේ විදිහට බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවන් වයිකට අවශ්‍ය විදියට පුහුණු කරන්න. දැන් පුවත් කිහිපයක් ලොහුඬෙන්. සමාජ ආරක්ෂණ මණ්ඩලයේ තනතුරු සඳහා නව පත්වීම් පිරිනැමීමක් සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රට ඉදිරියට ගෙන යාම සඳහා වැදගත් වන අයවැයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මෙවර ඉදිරිපත් කෙරුණු බවයි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජනා ඇතුළත් කරමින් සකස් කළ කෙටුම්පත් ග්‍රන්ථයන් එළිදැක්වීම සමස්ත ලංකා බෞද්ධ ලංකා සම්මේලනයේදී සිදු කෙරුණා. පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. කොළඹ පොලිස් රථවාහන රාජකාරියේ නියුතු නිලධාරීන් සඳහා වියලි ආහාර පාර්සල් ලබා දීම සිදු කෙරුණා. ඒ දාවුඩි බෝරා සංවිධානය මගින් මාලිගාවත්ත ප්‍රදේශයේදී රථවාහන පොලිස් නිලධාරීන් 50 දෙනෙකු සඳහා වියලි ආහාර පාර්සල් බෙදා දීම සිදු කෙරුණා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවටපත් වෙනවා. යලි තමයි මු පෑන් පැපුවත් සමගින් සුබ දවසක්.